Learn with CSD exam in Maman, Janaka Design. Other video at Patangana Kalin. Kalin video a K, Unapunchi Aperetta Gena, while our then what current nomi. Algorithm again of Achane Mama Liadi. Ingredient Algorithm Kela Liadi. Veradi making Mother Mama Villa way, Vachane pronounced Karamintamai, Liue. It's a bottom end of him, Iapura Cleona. නමුත් ඇත්තටම මේ ඊ අපර එන්නේ නැහැ. හරිද? ඒක හොඳින් මතක තියාගන්න. මොකද ගුරුවරයෙක් අතින් ওই වගේ වරදක් වෙලා සිසුවෙක් ගිහිල්ලා බැරි වෙලා හරි পেපර් එකකට ওই වගේ වචනේ බලාගෙන ඉඳලා ලියලා එක ලකුණක් හරි අඩු වුණොත් ඒක මගෙන් වුණ ලොකු වරදක් වෙනවා. ඒ නිසයි මම මේ විදියට ඔයාලව දැනුවත් කරන්නේ. මේ ඊ අපර නැතුව ඇල්ගොරිතම් කියලා මේ විදියටයි ලියන්නේ. ඒ වීඩියෝව සංස්කරණය කරන අවස්ථාවේදීම මම ඒක නිවැරදි කළා නිවැරදි වචනය වීඩියෝවේ දර්ශනය වෙන සැලැස්සුවා නමුත් නැවත වතාවක් ඔයාලව දැනුවත් කරන්නේ හොඳින් මතක තියාගන්න ඒ වැරදීම ඉදිරියට ගෙනියන්න එපා ඇල්ගොරිතම් කියලා ලියනකොට ඊ අපර එන්නේ නැහැ හරි එහෙනම් අද අපි පාඩම පටන් ගමු අපේ පාඩම තමයි पालन व्यूह पालन व्यूह अभी मैं एक इंग्रेडिएंट किया ना वहाँ कंट्रोल स्ट्रक्चर चेस किया ला नॉवेल भी दिखा था अरे මොකක්ද මේ පාලන ව්‍යුහයක් කියලා කියන්නේ දැන් මේ වචනේ කිව්වම ඔයාලා මේක පළවෙනි පාරට නම් ඇහුවේ සමහර විදිහේ මේක මොකක් හරි උපකරණයක් වෙන්නේ නැති කියලා එහෙම නැත්නම් දැන් අපි මේක තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලනේ එතකොට තව කෙනෙක් හිතේ මේක මේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ නැති කෝඩ්ස් ගොඩාක් ලියලා 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 හදපු ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ නැති ඔය වගේ එක එක දේවල් අපේ ඔළුවට එනවා නෑ එච්චර හිතන්න යන්න එපා මේ පාලන ව්‍යුහයක් කියන්නේ අපි හිතනවට වඩා ඉතාමත්ම සරල දෙයක්. මොකක්ද මේ සරල දේ? අපි කලින් දවසේ කතා කරපු ඇල්ගොරිතම් වල පියවර අතර වමාරු වෙන ආකාරය තමයි මේ පාලන ව්‍යුහ වලින් විස්තර කරන්නේ. එහෙම කිව්වම දැන් පොඩ්ඩක් පැටලිලි සහගත ඇති. මොකක්ද මේ පියවර අතර වමාරු වෙනෝ කියන්නේ? ඔයාලා දන්නෝ අපි කිව්වා මොනවා හරි ක්‍රියාවලියක් සිදු කරන ආකාරය පිළිබඳව ක්‍රමවේදය දැක්වෙන සටහනක් අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා. මොකක් හරි ගැටලුවක් විසඳන්න. මම කලින් දවසේ ඔය ගැටලුව ගැන ගොඩක් කිව්වා. ගැටලුවකට විසඳුමක් දෙන්න අපි යම් අනුපිළිවෙලක් හදනවා. ක්‍රියා පටිපාටියක් හදනවා. ඒක තමයි මේ ඇල්ගොරිතමය කියන්නේ. මම කිව්වා මේ ඇල්ගොරිතමය පියවර වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා නේද පළවෙනි පියවර ඉන්පසු තමයි දෙවෙනි පියවරට යන්නේ ඉන්පසු තුන්වන හතරවන ඒ වගේ පියවර වලට යනවා කියලා කිව්වා ඒ වගේම මම කිව්වා ඇතැම් අවස්ථාවල එකම ක්‍රියාවලිය නැවත වතාවක් සිදු වෙනවා එහෙම නැත්නම් පියවර මගහරිමින් යන අවස්ථා තියෙනවා මේ වගේ දේවල් වෙනවා කියලා මම කිව්වා ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේ පාලන ව්‍යුහ කියලා හඳුන්වන්නේ අපි මේ පාලන ව්‍යුහ ප්‍රධාන ආකාර තුනක් ගැන කතා කරමු. ඒ ආකාර තුන තමයි 1 අනුක්‍රමය. අනුක්‍රමය අපි මේක හඳුන්වනවා sequence කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් sequence කියලා අපි මේක හඳුන්වනවා. දෙවෙනි ආකාරය තමයි වර්ණය. එහෙම නැත්නම් මේකටම අපි කියනවා තේරීම කියලා කියනවා. මොකක්ද මේ තේරීම? ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේක හඳුන්වනවා සිලෙක්ෂන් කියලා. සිලෙක්ෂන්. හරි. එතකොට තුන්වෙනි ආකාරය තමයි මොකක්ද තුන්වෙනි ආකාරය
පුනර්තරණය අපි මේක හඳුන්වනවා iteration තව වචනයක් තියෙනවා repetition iteration එහෙම නැත්නම් repetition කියලා අපි හඳුන්වනවා ඉතින් අකුරු නම් මෙඩිය ලස්සන නැතුව ඇති අමන්නේ සිංහල පන්තියක් නෙවෙයිනේ කරන්නේ ඒක නිසා මේ ටික හොඳට මතක තියාගන්න අනුක්‍රමය sequence වර්ණය එහෙම නැත්නම් තේරීම selection ඊළඟ එක පුනර්කරණය iteration එහෙම නැත්නම් repetition හරි දැන් එහෙනම් අපි මේ එකින් එක බලමු මොකක්ද මේ එක එකේ වෙන ක්‍රියාවලිය කියලා අනුක්‍රමය අපි සාමාන්‍යයෙන් මේ වචනෙම වාගේ අපිට දැනෙනවා අපි කියනවා යමක් පිළිවෙලට එකින් එක සිදු කරගෙන යනවනම් අනුක්‍රමිකව වෙනවා කියලා. එතකොට මේ අනුක්‍රමය කියන පාලන ව්‍යුහයේ එහෙම නැත්නම් ඇල්ගොරිතමයක් තුළ මේ අනුක්‍රමය කියන ක්‍රමවේදයට ක්‍රියාවලිය ගණනය වෙද්දී සිදුවෙන්නේ මොකක්ද යම් ඇල්ගොරිතමයක පළවෙනි පියවර ක්‍රියාත්මක වෙනවා ඉන්පසු මොකද වෙන්නේ දෙවෙනි පියවර වෙත යන ඒ අතරතුර පියවර මාරු වීම එහෙම නැත්නම් ආපසු යන්නේ ඒ මුකුත් වෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ පළවෙනි පියවරෙන් පස්සේ දෙවෙනි පියවරට ඉන්පසු තුන්වෙනි පියවරටත් ආදී වශයෙන් ක්‍රියාවලිය එකින් එක පිළිවෙලින් සිදු වෙනවා හරියට නිකන් ඔයාලා පඩි පෙළක් නගිනකොට කොහොමද වෙන්නේ අපි පළවෙනි පඩියට නගිනවා ඊළඟට දෙවෙනි එකට යනවා එහෙමනේ ඉතින් සමහරු පණිනෝ ඇති පඩි දෙක තුනක් එකපාර ඒක ගැන නෙවෙයි මම කියන්නේ මම කියන්නේ පිළිවෙලට යන විදිහ ගැන එතකොට 1 2 3 ඔය වගේ පිළිවෙලින් ගමන් කරනවා නම් ඒක අපි කියනවා අනුක්‍රමයක් එහෙම නැත්නම් sequence කියලා ඉංග්‍රීසි භාෂාවෙන් අපි හඳුන්වනවා දැන් stretch video බලපු කෙනෙක් මෙතන ඉන්නවා නම් ඉතින් ඔයාලට දැන් මතක් වෙනවා ඇති මොකක්ද දැන් අපි එක બ્લોක් එකක් ක්‍රියාත්මක වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ બ્લોක් එකෙන් පස්සේ අපි කියනවා ඊළඟ બ્લોක් එකට යනවා කියලා. ඊට පස්සේ තියෙන બ્લોක් එකට ඉන්න අනතුරුව තමයි යන්නේ. ඉතින් අන්න ඒකයි මේ ස්ක්‍රැච් මුලින් අපි කියා දෙන්න ප්‍රධානතම හේතුව උනේ. මේ සියලුම ක්‍රියාවලී ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න මේ ස්ක්‍රැච් කියන වැඩසටහන අපිට ගොඩක් උදව් වෙනවා. ඉදිරියට කරගෙන යනකොට ඔයාලට ඒක මම කියන්න දෙයක් නැහැ ඔයාලටම තේරෙයි මේ වීඩියෝ ටික නරඹලා මේ පාඩම් එක එකතු වෙලා හිටියානම් මොකක්ද මේ කියන්නේ කියන දේ ගැන ලොකු විවාදයක් ගැටලුවක් ඇති වෙන්න දෙයක් නැහැ ඉතාලම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් හරි ඉතින් සීක්වන්ස් ගැන ඔච්චර කියන්න දෙයක් නැහැ නේ මොකක්ද එක පියවරකට පස්සේ ඊළඟ එකට යනවනම් එතන තියෙන සීක්වන්ස් කියන ඒ කියන්නේ අනුක්‍රමය කියන සම්බන්ධතාවයනේ පිළිවෙලින් සිදුවීම ඔච්චරයි තියෙන්නේ අපි ඊළඟට බලමු මොකක්ද මේ වරණය. එහෙම නැත්නම් තේරීමක් කියන්නේ කියලා. හිතන්නකෝ ඔන්න පළවෙනි පියවර සිදු වුණා. ඊට පස්සේ දෙවෙනි පියවරේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මොකක්ද? පළවෙනි පියවර කියමු සංඛ්‍යා දෙකක් ගන්න. ඔන්න සංඛ්‍යා දෙකක් ගත්තා. හරිද? මම ඒක හඳුන්වනවා N1 ඊළඟට N2 මොකක්ද මේ N එන් කියන්නේ නම්බර් කියන එක කෙටි කරලා හඳුන්වන්න මම පාවිච්චි කරන වචනය. දිගට නම්බර් කියලා ලියන්න මම කම්මැලි. ඉතින් එන් කියලා ලියුවා. හරි. ඔන්න N1 N2 කියලා සංඛ්‍යා දෙකක් ගත්තා. දෙවෙනි පියවරේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. N1 විශාල නම් N2ට වඩා මොකක් හරි ක්‍රියාවලිය කරන්න කියලා ඔන්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කතාවේ තියෙනවා මෙන්න මෙහෙම එකක් N2 විශාල නම් N1ට වඩා තව මොකක් හරි දෙයක් කරන්න කියලා. දැන් මොකක්ද මෙතන වෙන්නේ? මේ ක්‍රියාවලිය දෙකම වෙයිද? දෙවෙනි එකයි තුන්වෙනි එකයි? එහෙම වෙන්න බෑනේ. මෙතන අවස්ථා දෙකයි තියෙන්නේ. අපි මෙතන N1 දෙකයි N2 හතරයි කියලා ගත්තොත් වෙන්නේ කොයි ක්‍රියාවලියද? මේ දෙවෙනි ක්‍රියාවලිය මගේ හැරෙනවා නේ. මොකද N1 විශාල වෙන්නේ නැහැ නේ N2ට වඩා. දෙක කියන සංඛ්‍යාව
කොහෙත්ම වෙන්න බෑනේ හතරට වඩා විශාල වෙන්න. එතකොට මොකද වෙන්නේ? දෙවෙනි ක්‍රියාවලිය බලනවා. නමුත් ඉටු වෙනවද? ඉටු වෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රියාවලිය වෙත අපි යනවා. ඉතින් අන්න ඒ වගේ සම්බන්ධයක් නම් අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද? සිලෙක්ෂන්. එහෙම නැත්නම් වර්ණය කියනවා. තව තේරීම කියන වචනේ තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ආකාර දෙකයි. හැබැයි හිතලා බලන්න අපිට මෙතන තුන්වෙනි ආකාරයකුත් ගන්න බැරිද කියලා? N1 N2ට වඩා විශාල වෙන්නත් පුළුවන්. N1 N2ට වඩා කුඩා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් N2 N1ට වඩා විශාල වෙන්නත් පුළුවන්. ওই අවස්ථා දෙක විතරමද තියෙන්නේ? නෑනේ. N1 N2 සමාන වුණොත් මොකද වෙන්නේ? අපිට හතරවෙනි අවස්ථාව විදිහට මම මේක මෙතනට ගන්න මේ මාතෘකාව මතන්නේ. බෝඩ් එකේ ඉතින් ඉඳ තියෙන හැටියට අපි මේ විදිහට කරමු. ඔයාලා බලන් හිටියම ඔයා ගන්න අමාරු වෙන්නේ නෑ. හතරවෙනි පියවර විදියට කියනවා N2 N1 සමාන නම් ඔන්න මොකක් හරි ක්‍රියාවලිය කරන්න කියනවා. දැන් මොකද වෙන්නේ? දෙකයිද තියෙන්නේ තේරෙයි? දෙකකට වඩා වැඩි ගන්න තියෙනවානේ 3. ඉතින් මේ උදාහරණය ගැන අපි හිතලා බලනකොට අපිට මේ තේරීම කියන එහෙම නැත්නම් වර්ණය කියන පාලන ව්‍යුහයේ තව ආකාර කීපයක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ ආකාර තමයි එකක් සරල තේරීම. එහෙම නැත්නම් සරල වර්ණය කියලා අපි හඳුන්වනවා. එතෙන්දි වෙන්නේ මොකක්ද? අර yes no වගේ පිළිතුරු තමයි තියෙන්නේ. ඔව් නැත්නම් නැහැ. දෙකෙන් එකයි. ඒ කියන්නේ මේ පළවෙනි මුලින් කිව්ව ටිකේ වගේ අපි හිතමු මෙහෙම අවස්ථාවක් ආවේ නැත්නම් මොකද වෙන්න පුළුවන්? N1ට 1.2 සම විශාල වෙනව නැත්නම් කුඩා වෙනවා. අන්න ඒ වගේ තේරීම් අපි කියනවා සරල තේරීම්. කාසියක් උඩ දැම්මම මොකද වෙන්නේ? එක්කෝ සිරස ලැබෙනවා, එහෙම නැත්නම් අගය ලැබෙනවා. ওই දෙකෙන් එකයිනේ වෙන්නේ. අපි වෙන අගයක් ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයාලගේ පොත්වලත් මේක තියෙනවා. මට මතකයි 9 ශ්‍රේණිය පෙළ පොතේ උදාහරණය තියෙනවා. මට මතක විදියට 9 ශ්‍රේණිය තමයි. අපි ධාතු කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? පැති දෙකයිද තියෙන්නේ? ධාතු කැටයක පැති 6ක් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ලැබිය හැකි අවස්ථා කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ වගේ තේරීම් එහෙම නැත්නම් වර්ණය අපි කොහොමද හඳුන්වන්නේ? අපි ඒව හඳුන්වනවා බහු කොන්දේසි සහිත තේරීම එහෙම නැත්නම් වර්ණය කියලා. ඉතින් අන්න ඒ විදිහටයි මේ තේරීම එහෙම නැත්නම් වර්ණය කියන පාලන ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ස්ක්‍රැච් වලදිත් ඔය වගේම දෙයක් අපිට එදිලා තියෙනවා. ඔයාලට මතක ඇති නේද? එතෙන්දිත් මම කිව්වා අදිසියේ හරි ඔයාලා අර පාස්වර්ඩ් එකක් යොදන උදාහරණෙදි මම කියලා ඇති මොකද්ද වෙන්නේ? මේ පාස්වර්ඩ් එක හරියට එන්ටර් කළොත් විතරයි මොකක්ද වෙන්නේ? අපිට මේ වාක්‍ය ඛණ්ඩය දැర్శණය වෙන්නේ. අපි මෙතන යොදපු එක වැරදි නම් මේ උඩති පිච් එකක්වත් වෙන්නේ නැහැ. මෙන්න මේ අන්තිම හරියති පිච් ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ කියලා. ඉතින් ඒකත් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අවසාන වශයෙන් අපි කතා කරනවා මොකක් ගැනද? පුනර්කරණය කියන ක්‍රියාවලිය ගැන. දැන් මෙන්න මේ වගේ දෙයක් මෙතන වෙනවා. මොකක්ද? එන්න අවශ්‍ය නැහැ. අපි මෙහෙම කියමු 1 2 3 ඔය වගේ ක්‍රියාවලිය ටිකක් තියෙනවා. පළවෙනි එකෙන් පස්සේ ඔන්න දෙවෙනි ක්‍රියාවලියට එනවා. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ක්‍රියාවලියට ගියාම කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකක් හරි කොන්දේසියක් හරි මොනවා හරි සිදුවීමක් වනතේ එම නැත්නම් මෙහෙම නම් හරි එතනත් පොඩි තේරීම කියන කොටසකුත් එනවා වගේ ගතියක් තියෙනවා. නමුත් ඒ දෙක පටලවා ගන්න හැම යන්න එපා. වර්ණයයි තේරීමයි මේ මොකද වර්ණයයි පුනර්කරණයයි මේ දෙක. හරිද? තේරීමකුත් යම් මට්ටමකින් උතන යෙදෙනවා. මොකද මොකක් හරි කොන්දේසියක් තියෙන නිසා තමයි අපි නැවත සිදු කරන්නේ. උදාහරණයක් විදියට ඔන්න ඔයාලත් ඒකක් හදන්න යනවා. හැමදාම මේ තේ හදන ඒවා කන බොන ඒවා ගෙන කියනකොට ඉන්ටර්නෙට් මේ කුකරි ක්ලාස් එකකට ඇවිල්ලාද මේ කියලා. නෑ මම මේ ඔයාලට ගොඩක්ම සමීප දේවල් වලින් තමයි උගන්වන්න හදන්නේ. නේ කවදාවත් කරපු නැති ප්‍රෝග්‍රෑමින් එකක් ගැන මොකක් හරි Java වල හරි C language හරි මොකක් හරි එකක තියෙන මේ කෝඩ් එකක් ගැන කිව්වොත් ඔයාලට
තේරුම් ගන්න පහසු වෙන්නේ. ඉතින් අපි දන්න දේ. ඒකක් එහෙම ඉතින් හදන්න කවුරුත් දන්නව ඇති නැත්නම් අම්මලා හරි හදනකොට බලාගෙන ඉඳලා හරි ඇතිනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? තේකකට අපි සීනි පොට්ටක් දාලා බලමු. ඊට පස්සේ බලලා තේකේ රස අපි පරීක්ෂා කරලා බලනවානේ. දැන් සීනි ඇතිද කියලා. සීනි මදි නම් මොකද කරන්නේ? අපි නැවතත් දානවා මොකද්ද? සීනි පොඩ්ඩක් ඔන්න දාලා බලන්න. ඇති වෙයි කියලා හිතන ප්‍රමාණය. ඒ දාලා නැවත වතාවක් අපි රස බලමු. ඉතින් අපි මේ නැවත නැවතත් කරන්නේ මොකද්ද? එකම ක්‍රියාවලිය ටිකක්. ඒ නැහැ නැත්නම් එකම පියවර ටිකක් නේ. සීනි ටිකක් දානවා, දිය කරනවා, රස බලනවා. මොකක් වෙනකන්ද? අපිට මේ සීනි රසය එහෙම නැත්නම් පැණි රසය ප්‍රමාණවත් වෙනකම්. ඉතින් මේ පුනර්කරණය කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්ම තමයි. මේ පුනර්කරණයේ යම් යම් ප්‍රභේද තියෙනවා. අර තේරිම වගේම තමයි. මෙතනදි මොනවද වෙන්න පුළුවන් ප්‍රභේද? සමහර විට අපිට කියන්න පුළුවන් දිගින් දිගටම පුනර්කරණය වෙන්න කියලා. සාමාන්‍ය වැඩසටහනක ප්‍රායෝගිකව නම් ඒක යෙදෙනව අඩුයි. හරිද? එහෙම නැත්නම් කිසියම් ක්‍රියාවලියක් එහෙම නැත්නම් කොන්දේසියක් වෙනකම් එහෙම නැත්නම් සඵල වෙනකම් පුනර්කරණය වෙනවා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ තව අවස්ථා ගොඩක් යෙදෙනවා. ඉතින් මේව ගැන අපිට ඉදිරියේදී පාඩම් වලදී අපිට මේ හැම දෙයක්ම යෙදෙන විදියට අපි සාකච්ඡා කරමු. අර ගොඩාක් තොරතුරු මම ඔයාලගේ ඔළුවේ පිරෙව්වා කියලා ඔය දේවල් හැම එකක්ම මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා එතකොට පුනර්කරණය එහෙම නැත්නම් ඉටරේෂන් හෝ රිපිටිෂන් කියලා නම් හඳින්නේ මොකක්ද කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් තමයි වැදගත්ම කොටසට යන්නේ. එතකොට මෙච්චරලා කරපු වැඩක් නැද්ද? නෑ වැඩක් තියෙනවා. නමුත් දැන් තමයි නියමම කතාවට එන්නේ. මොකද්ද මේ නියම කතාව? දැන් අපි මේ ඇල්ගොරිතමයක් ගැන කිව්වා කලින් වීඩියෝ එකේ. ඊට පස්සේ මේතරේ කියන අනුක්‍රමයේ තේරීම එහෙම නැත්නම් වර්ණය සහ පුනර්කරණයක් ගැන කියන. මේ ප්‍රෝග්‍රෑමින් වලට මේවා යෙදෙන්නේ කොහටද? දැන් අපි මේ දේවල් ඉගෙන ගන්නෙ මොකටද? කෙලින්ම අපි දැන් මේ යන්න හදන්නේ ප්‍රෝග්‍රෑමින් වලටනේ. පරිගණක ක්‍රමලේඛකරණය කරන්න තමයි දැන් අපි මේ හදන්නේ. දැන් මන් දන්නවා මේ විෂය ගැන මුලින්ම මේකට අවතීර්ණ වෙන කෙනෙකුට ඇති වෙන ලොකුම ගැටලුව. දැන් මේ ටික කොහොමද ප්‍රෝග්‍රෑමින් වලට අදාළ වෙන්නේ? ඉන්න මං කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. පළවෙනි දේ මොකක්ද? අනුක්‍රමය. අනුක්‍රමය ගැන කියනකොට ගොඩක් වැඩසටහන් වල මේක යෙදෙනවා. මේක ඇත්තටම අපිට යෙදෙන ඉතා සුලභයි. හරිද? මොකක්ද වෙන්නේ? අපි මොනවා හරි next කියලා බටන් එකක් තියෙන්නේ නේ ප්‍රෝග්‍රෑම් වල. ක්ලික් කරුව ගමන් ඊළඟ පිටුවට හරි මොකට හරි යනවා. නැත්තම් වෙන මොකක් හරි ක්‍රියාවලියක් වෙනවා. ඒක ඉවරනම තව next හරි මොකක් හරි ක්ලික් කරා නම් ඊළඟ එකට යනවා. ඉතින් ඒක ගැන කියන්න දෙයක්වත් නැහැ කියලා ඔයාලට හිතනවා ඇති නේ. ඊළඟ පියවරට යන එක. ඉතින් ඔන්න ඔය කතන්දරේ තමයි වැඩසටහන තුල යෙදෙනවා. පොඩි උනා චූටි ක්‍රියාවලියක් වගේ අපිට වෙයි. හැබැයි ඉතින් ඊළඟට පියවරට යන එකක් වැඩක් නෙයිද? ඒක තමයි මේ අනුක්‍රමය කියන්නේ. මේ හිතපු තරම් අමාරු නෑ නේද? අන්න ඒකයි. හරි. එතකොට වර්ණය කියලා දෙනවා. ඔය ගොඩක් ප්‍රෝග්‍රෑම් වල ඔයාලට දැකලා ඇති මේ ක්ලික් කරන බටන් දෙක තුනක් තියෙනවා. ඕකේ තියෙනවා. එහෙම නැත්නම් next තියෙනවා. එහෙම නැත්නම් cancel තියෙනවා. ඔප්ෂන් දෙක තුනක් තියෙනවා. ඔය වැඩසටහනේ තියෙනවනේ ඇල්ගොරිතමිය. ඒ ඇල්ගොරිතමියට අනුව තමයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ ඇල්ගොරිතමිය කියන්නේ මොකක්ද? ඕකේ ක්ලික් කරොත් ක්‍රියාවලිය වෙන්නේ. කැන්සල් ක්ලික් කරොත් ඒක නොවි එහෙම නැත්නම් ආපසු යන්න නැත්නම් තව බෑක් කියලා ඔප්ෂන් එකක් තියෙන්න පුළුවන් නේ. ඔයාලා මම මේ කියන්නේ ප්‍රායෝගිකව අපිට හමු වෙන දේවල්. ඒක පරිගණකයක හෝ ජංගම දුරකථනයක ඕනිම මේ තාක්ෂණයේ භාවිතා වෙන ඕනි උපකරණයක ඔය කතන්දරය යෙදෙනවා. next තියෙනවා, back තියෙනවා, එහෙම නැත්නම් install කියලා බටන් එකක් තියෙන්න පුළුවන්, open කියලා බටන් එකක් තියෙන්න පුළුවන්. එක බටන් එකක් විතරක් නෙවෙයි නම් තියෙන්නේ. ඔතන අනිවාර්යෙන් අපිට තේරීමක් තියෙනවා නේ. ඒ වගේම තේරීමට අපිට තව යොදන්න පුළුවන් හොඳ උදාහරණයක් තියෙනවා. මම හිතනවා මෙතන ඉන්න මේ වීඩියෝ එක බලන හැමෝම අදුම ධර්මයෙන් paint වලින් චිත්‍රයක් ඇඳලා ඇති. paint අපිට පරිගණකයක් නැහැ කියලා. අපි දන්නවා ජංගම දුරකථන වල ඕනි තරම් apps තියෙනවා පොඩි පොඩි design එව නැත්තම් චිත්‍රයක් අඳින්න මොනවා හරි සටහන් කරන්න. ඒ වගේ app ඕනි තරම් යෙදෙනවා. ඔය app එකේ අනිවාර්යෙන් තියෙන tool දෙකක් තියෙනවා. එකක්
පෙන්සිල් ටූල් එක. ඒ කියන්නේ පෑන පැන්සල මොකක් හරි පෙන්න හරි පෙන්සිල් හරි මොකක් හරි. අනිත් එක ඉරේසර් ටූල් එක. අපි කරන්නේ එකම ක්‍රියාවලිය. මොකක්ද? පෙන්සිල් මත අපි ක්ලික් කරලා මවුස් එකෙන් ක්ලික් කරගෙන තිරය මත ඇදගෙන යනවා. මවුස් එක තිරය මත නෙවෙයි ඇදගෙන යන්නේ මේසේ මත. නමුත් මවුස් පොයින්ටර් එක කියන්නේ තිරය මත. එතකොට මොකද වෙන්නේ? රේඛාවක් ඇඳෙනවා. අපි ඉරේසර් ටූල් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න අර විදියමයි වෙන මොකක් වෙනසක් කරන්නේ නැහැ. මොකද කරන්නේ? මේසේ මත මවුස් එක තියලා ක්ලික් බටන් එක ප්‍රෙස් කරගෙන මෙහෙම ඇදගෙන යනවා. දැන් මොකද? කලින් රේඛාවක් ඇඳුනට දැන් රේඛාව ඇඳෙනවද? දැන් වෙන්නේ ඇඳිච්ච දේවලු මැකෙන්නේ. මොකක්ද හේතුව? එතන තියෙන තේරීම. අපි සිලෙක්ට් කරපු දේ මොකද්ද? පෙන්සිල් සිලෙක්ට් කරා නම් කියනවා ඒ වැඩසටහන පිටුපස තියෙන ඇල්ගොරිතම එක. ආ මේ පේන් ක්‍රියාත්මක වෙන්නේ මේ ඇල්ගොරිතමෙන් කියලා ලොකු ලේඛනයක් ගහලා එවනවද අපිට? එහෙම එකක් එවන්නේ අපිට පේන්නේ වැඩසටහන ඉන්ටර්ෆේස් එක. අපි ඔකල කියන අතුරු මොහොනද කියන්නේ. අපි දකින්නේ ඒක විතරයි. ඔන්න මම පරිගණක ඉස්සරහා වාඩි වෙලා මම වැඩ කරනකොට මට පේන්නේ ඒක ක්‍රියාත්මක වෙන අවසාන ප්‍රතිඵලය තමයි අපි දකින්නේ. නමුත් මේක පසුපස වෙන කතාව තමයි මේ කියන්නේ. ඒ ඇල්ගොරිතමේ දීලා තියෙනවා. ඒ ඇල්ගොරිතම් එකේ තියෙන මොකක්ද? පෙන්සිල් ටූල් එක ක්ලික් කරලා තිබ්බනම්, සිලෙක්ට් කරලා තිබ්බනම්, මෙයා මවුස් එක ක්ලික් කරගෙන ඩ්‍රැග් කළොත්, ඇදගෙන ගියොත්, ඉරක් රේඛාවක් නිර්මාණය වෙන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පෙන්සිල් නෙවෙයි, ඉරේසර් ටූල් එක ක්ලික් කරලා ඇදගෙන ගියොත් මොකද වෙන්නේ? ක්ලික් කරලා මොනවා හරි සටහන් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ ටිකක් මැකෙයි. අන්න ඒකයි එතන තියෙන තේරීම. එහෙම නැත්නම් අපි කියන සිලෙක්ෂන්. ඒ වගේම පුනර්කරණය. දැන් අර ස්ක්‍රැච් වලදී මට කලින් එක කියන්නත් අමතක වුණා. ඔයාලට මතක ඇති මම අර පාස්වර්ඩ් එකක් ගැන උදාහරණයක් දීලා ඒකේ කෙරුවා. අංක 8කට වඩා අඩු නම් මොකද වෙන්නේ? පාස්වර්ඩ් එක. නැවත නැවතත් ඒ පාස්වර්ඩ් එක ඉල්ලනවා. පාස්වර්ඩ් is too short මොකක් හරි error එකක් display වෙලා ඊළඟට මොකද වෙන්නේ? නැවතත් හොඳ password එකක් දෙන්න කියලා ඉල්ලනවා. මේක ඉතින් ඔයාලගේ ෆෝන් වල computer ඔය හැමතැනම යෙදෙනවනේ. ඔයාලා යම් වැඩසටහනකට පිවිසෙනකොට වැරදි password එකක් දුන්නොත් මොකද කියන්නේ? password incorrect හරි මොකක් හරි error එකක් display වෙලා ඊළඟට කියනවා නැවත password එක enter කරන්න කියලා. ආයෙත් ඉන්නේ අපි කලින් හිටපු තැනමනේ. වෙන තැනකට ගියේ නැහැ. තව වල වගේ දහවතාවක් එන්ටර් කළා. සමහර විට අන්න එතකොට නම් අපි වෙන ක්‍රියාවලියකට යනවා ෆෝන් වල එහෙම නම්. මොකද්ද වෙන්නේ? වැරදි පාස්වර්ඩ් එක හතර පහ පාරක් ගන්නකොට තප්පර 30කට විතර බ්ලොක් කරනවා. ඊට පස්සේ තව ওই වගේ බ්ලොක්ස් කීපයක් වැටිලා ඊළඟට ෆෝන් එක අන්ලොක් කරන්න බැරිම තැනට එනවා. ඉතින් ඔය වෙලත් ඇති සමහර විට ඔයාලට. ඉතින් දැන් ඔයාලට මේ දේවල් දැන් ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ වලින් අපි කතා කරනකොට තේරෙනවා. මොනවද මේ පොත්වල දිගට දිගට ලියලා තියෙන විස්තර කියන්නේ? ඔන්න ඔය ක්‍රියාවලිය ටික තමයි අපි මේ පාලන ව්‍යුහය යටතේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් වැඩසටහන් ක්‍රමලේඛ කරනකොට දැන් අපි කෝඩින් කියලා දෙනවා. අපි කෝඩ් කරනවා නේ, ප්‍රෝග්‍රෑම් එක ලියනවා. එතෙන්දි මේ ටික ඕනේ නැහැ. ඒක ඕනි වෙන්නේ ඔය ලියන ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා අපිට සැලසුම් කරන්න. ඉතින් මේ ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. ඉතින් දැන් මේක එකපාර කිව්වම මොකක්ද මේ වැඩසටහනක පිටුපස සිදුවෙන කාරණේ කියලා එහෙම තේරුම් ගන්න පහසු නැහැ කියලා බය වෙන්න එපා. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් අපි අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා පාලන ව්‍යුහ සම්බන්ධව. ඉතින් ටිකක් දීර්ඝ වීඩියෝවක් වෙයි මේක. පොඩ්ඩක් මතක් කරගන්න වීඩියෝ අවසන් කරන කලින් අපි අද මොනවද කතා කළේ කියලා. අපි පාලන ව්‍යුහ කියලා දෙයක් ගැන කිව්වා. මේ පාලන ව්‍යුහයක් කියන්නේ ඇල්ගොරිතමයක එක් එක් පියවර අතර ක්‍රියාවලිය ගලණය වෙන ආකාරය පැහැදිලි කරන ක්‍රමවේදයක් කියලා මම ඔයාලට කිව්වා. ඉතින් ඒ යටතේ අපි ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් ගැන කතා කළා. ඒ තුන තමයි අනුක්‍රමය, වර්ණය සහ අවසාන වශයෙන් පුනර්කරණය. ඉතින් මෙන්න මේ අනුක්‍රමය කියන්නේ මොකක්ද? ඇල්ගොරිතමේ පියවර එකින් එක 1 2 3 ආදී වශයෙන් පිළිවෙලට යනවා නම් අපි කියනවා එතන තියෙන්නේ අනුක්‍රමයක් කියලා. එතකොට වර්ණයක් එහෙම නැත්නම් තේරීමක් කියන්නේ මොකක් හරි ක්‍රියාවලි දෙකක් එහෙම නැත්නම් තුනක් අවස්ථා දෙක තුනක් තියෙනවා. මෙතනින්
හැබැයි එකයි වෙන්නේ අනිත් පියවර ටික වෙනවද ඒ ටික වෙන්නේ නැහැ ඒ අල්ගොරිතමය තුල සටහන් වෙලා තියෙන පියවර කිහිපයකින් එකක් විතරක් තෝරගන්නවා අනිත් ටික මගහරිනවා අන්න ඒ වගේ ක්‍රියාවලියක් හදනවා නම් අපි එතෙන්දී ඒක හඳුන්වනවා තේරීම එහෙම නැත්නම් වර්ණය කියලා අවසාන වශයෙන් පුනර්කරණයක් ගැන අපි කතා කළොත් කිසියම් ක්‍රියාවලියක් නැවත නැවත සිදු වෙනවා නේ නැවත මුල් පියවරකට ගිහිල්ලා ඒ ටික නැවත පහු කරගෙන ඇවිල්ලා ආපහු මොකක් හරි කොන්දේසියක් සපද වෙනකම් ওই විදියට වෙනවනම් අපි ඒක පුනර්කරණය වීමක් කියලා හැඳින්වුවා ඉතින් මේ විදියට අද අපි පාලන ව්‍යුහ සම්බන්ධව සවිස්තරාත්මකව කතා කළා ඉතින් ඉදිරි වීඩියෝ වලදී අපි කතා කරමු මේ ඇල්ගොරිතම ලියන්නේ කොහොමද මේ පාලන ව්‍යුහ වලට අදාළව ඒව නිරූපණය කරන්නේ කොහොමද මේ වගේ තව බොහෝ කාරණා තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ඉදිරි වීඩියෝ වලදී දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්න මේ වීඩියෝව මෙතනින් අවසන් කරන්නයි මම සූදානම් වෙන්නේ. අවසන් කරන්න කලින් ඔයාලට මතක් කරනවා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න මොකද මේ වගේ වැදගත් වීඩියෝ දිගින් දිගටම අපි ඉදිරිපත් කරනවා ඔයාලට. ඉතින් මේ දේවල් වලින් ඉගෙනගෙන ඒ දේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මතක් කරනවා learn.csdtech.lk අපේ වෙබ්සයිට් එකේ තාම membership එක සමාජිකත්වය ගත්තේ නැත්නම් ඒකත් ලබා ගන්න. මොකද රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. ඒ හරහා ඔයාලට ලිපි කියවන්න, වීඩියෝ බලන්න සහ තව ඉදිරියේදී තවත් වැඩපිළිවෙළවල් කීපයක්ම අපි සූදානම් කරමින් පවතිනවා. ඉතින් මේ හැම දෙයක්ම නොමිලේ ඔයාලට ලැබෙන දේවල් හැමදේම ප්‍රයෝජන ගන්න. ඉතින් සියලු කාරණා මතක් කරමින් අදට මේ වීඩියෝව මෙතනින් අවසන් කරන්නයි මම සූදානම් වෙන්නේ. වීඩියෝ එක නරඹපු හැමෝටම ස්තුතියි. ආයුබෝවන්.